ඊස්රායෙල් හමුදා ගාසා තීරයේ සිදු කරන මෙහෙයුම තුලදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ඝාතනය කර තිබෙනවා. ඊස්රායෙල් හමුදාවේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ සබ්‍රා ටෙල් අල් හවා බලකායේ ප්‍රධානී මොස්තාපා දලොල් මෙම ප්‍රහාරය තුල මිය ගිය බවයි. ගාසා තීරය වෙත ඇතුළු වූ ඊස්රායෙල් හමුදා වෙත පහර දීම සඳහා හමාස් සංවිධානය මොස්තාපා දලොල් මෙහෙයුම් ප්‍රධානියා ලෙස නම් කර පැවති බවයි හෙළි කර තිබුණේ. මෙම ප්‍රහාරයෙන් පසු සිදු කළ වැටලීම තුල හමාස් සංවිධානයේ තීරණාත්මක සිතියම් කිහිපයක් සහ ප්‍රහාර සැලසුම්ද අනාවරණය කර ගැනීමට සමත්ව තිබෙනවා. ඊස්රායෙල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරේ සඳහන් කළේ ගාසා ප්‍රධාන නගරය වටා කලාපය තුල සහ ගාසා තීරයේ උතුරු කලාපයේ ස්ථාන තුනක් තුල ඊස්රායෙල් හමුදා සක්‍රීය මෙහෙයුම් සිදු කරමින් ඇති බවයි. මෙහිදී හමාස් සංවිධානයේ හඳුනාගනු ලබන සියලු ඉලක්ක වෙත අඛණ්ඩ මට්ටමේ ප්‍රහාර සිදු කරනු ලබන බව සඳහන් කළා. මෙහිදී හමාස් කණ්ඩායම් ගරිල්ලා ප්‍රහාර සිදු කිරීමට තැත් කරන අතර මේ සඳහා ඊස්රායෙල් හමුදා සාර්ථකව මුහුණ දෙන බවයි දැනුම් දී තිබුණේ. ගැටුම් තුලදී ඊස්රායෙල් භටයන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබූ අතර ඔවුන් යුද ටැංකී බලගණයකට සම්බන්ධ බවයි නිවේදනය කළේ. මේ දක්වා ගාසා තීරයේ ක්‍රියාත්මක ඊස්රායෙල් මෙහෙයුම තුල මිය ගිය භටයන් සංඛ්‍යාව 23ක් දක්වා වර්ධනය වූ බවයි ඩැනියෙල් හගාරේ ප්‍රකාශ කළේ. අල් ජසීරා නවතම වාර්තාවක් මගින් සඳහන් කළේ මේ වන විට ගාසා නගරය සම්පූර්ණයෙන් වැටලීමට ඊස්රායෙල් හමුදා සමත්ව සිටින බවයි. මේ සමග නගරය වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගය වන සාලා අල්ඩීන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කර ඇති බවයි සඳහන් කළේ. මේ වන විට නගර මැදේ සිරව සිටින සිවිල් වැසියන් වෙත නගරින් බැහැර වීමටද අවස්ථාව අහිමිව ඇති බව පවසා තිබෙනවා. ගාසා තීරයේ දකුණු කලාපය වෙත ගමන් කරන ලෙස ඊස්රායෙල් හමුදා දිගින් දිගටම අනතුරු අඟවා තිබූ අතර මේ අනතකා කටයුතු කළ පිරිස් නගරයේ කොටුව සිටින බවයි අනාවරණ කළේ. මේ අතර ලෙබනනයේ සිට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් සමග ඊස්රායෙල් හමුදා සමාජිකයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊස්රායෙල් හමුදාවේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය ආරම්භ කරන ලද හිස්බුල්ලා කඳවුරක් වෙත ඊස්රායෙල් හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි. මේ සමග දේශ සීමාවේ තවත් හිස්බුල්ලා කඳවුරු කිහිපයක් වෙත ඊස්රායෙල් හමුදා ප්‍රහාර සිදු කරමින් ඇති බවයි නිවේදනය කළේ. මේ අතර බටහිර යුරේ වර්ධනය වන ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබෙනවා. ඊස්රායෙල් මාධ්‍ය වාර්තා මගින් අද පස්වරුවේ සඳහන් කළේ ඩබ්ලස් නගරය තුළදී ජිහාඩ් සංවිධානයේ ඉලක්ක වෙත ඊස්රායෙල් හමුදා විසින් ප්‍රහාර සිදු කරමින් පවතින බවයි. පලස්තීන පාලන අධිකාරියේ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ දිනය තුළදී ඊස්රායෙල් හමුදා සිදු කළ ප්‍රහාර මගින් සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව ඇති බවයි. මේ සමග සති තුනකට ආසන්න කාලය තුළ පලස්තීන තරුණයන් 1600ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ අතර ගාසා තීරය වෙත ඉන්ධන සැපයුම ආරම්භ නොකරන බව ඊස්රායෙල් රජය විසින් නැවත වරක් අවධාරණය කර තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් සමග සාකච්ඡාව තුළ ඊස්රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු විසින් මෙම දැනුම් දීම සිදු කර තිබුණා. ගාසා තීරයේ ශිෆා රෝහල පත්ල තුළ පවතින හමාස් සංවිධානයේ ප්‍රධාන මූලස්ථානය අභ්‍යන්තරය තුළ ඉන්ධන ලීටර 105ක් ගබඩා කර ඇති බවයි හෙළි කර තිබුණේ. මේවා ගාසා තීරයේ රෝහල් පද්ධතියට ලබා දුන් ඒවා වන අතර හමාස් සංවිධානය මෙම ඉන්ධන පැහැර ගැනීමට ලක් කර ඇති බවයි ප්‍රකාශ කළේ. ශිෆා රෝහලේ ප්‍රධානියා සහ හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙකු අතර මේ සම්බන්ධයෙන් සිදු කළ දුරකථන සංවාදයක කොටසක්ද මෙහිදී සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා. ගාසා තීරය වෙත ඉදිරියේදී සපයන ඉන්ධන පවා හමාස් සංවිධානයේ භාරයට ගනු ලබන බව මෙම දුරකථන සංවාදයේ මගින් දැනුම් දී ඇති බවයි ඊස්රායෙල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ අතර හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ ගාසි හමීඩ් ප්‍රාණඅපකරුවන් මුදාහැරීම සම්බන්ධයෙන් හමාස් කොන්දේසි ලබා දී තිබෙනවා. මෙහිදී ප්‍රාණඅපකරුවන් සම්බන්ධ සාකච්ඡා ඇරඹීමට පෙර ගාසා තීරය වෙත සිදු කරන ප්‍රහාර නවතා දැමිය යුතු බවයි නිවේදනය කළේ. ඉන් අනතුරුව ප්‍රාණඅපකරුවන් 240 දෙනෙකු මුදාහැරීම සඳහා ඊස්රායෙල් අත්අඩංගුවේ පසුවන පලස්තීන ජාතිකයන් 6000ක් මුදාහැරීම අත්‍යවශ්‍ය තත්වයක් ලෙස නම් කර තිබුණා. ජගත් සංවිධානය අද නිකුත් කළ නිවේදනයක් මගින් ගාසා තීරය වෙත අඛණ්ඩව මානුෂීය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 1.2ක මුදලක් අපේක්ෂා කරන බව පවසා තිබෙනවා. මෙම ගැටුම්කාරී තත්වයන් වහාම නැවතිය යුතු අතර මානුෂීය ආධාර ලබා දීම
කඩිනම් කළ යුතු බවයි නිවේදනය කළේ. මේ අතර එක්සත් අරාබි එමිරාජයේ විදේශ අමාත්‍යංශය විසින් ගාසා තීරයේ ගැටුම්කාරී තත්ත්වය වහාම නවතා දමන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙම තත්ත්වයේ ඉදිරියේ ඕනෑම මොහොතක් තුළ වඩාත් විනාශකාරී යුද්ධයක් බවට පත්විය හැකි බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.